පිසුතුමන් තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි අද මේ දෙව් මැදුරේ වසර 125ක ජුබිලි මංගල්‍යය පවත්වද්දී මේ දෙව් මැදුර කැප කරලා තියෙන සුද්ධෝ කාර්ලෝ බොරොමෙයෝ මුනිතුමා ගැන වචනයක් සිහියට නගන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. කාර්ලෝ බොරොමෙයෝ මුනිතුමා 1538 ඔක්තෝබර් මාසේ දෙවෙනිදා මිලානෝ කියන ඉතාලියේ ප්‍රධාන අගනුවර අසබඩ ඇති අරෝනා රජමැදුරේ රජ කාසල් එකක උපත ලැබුවා. ඒ තුමා ඉතාමත්ම ධනවත් පවුලක දරුවෙක් ලෙස බිහි වුණ නිසායි. නමුත් උන්වහන්සේ තරුණ වයසේ සිටියදීම උන්වහන්සේට දේව කැඳවීමක හඬ ඇහිලා අවුරුදු ගණනාවකට පස්සේ තමයි මේ දේව කැඳවීමේ හඬට සවන් දීලා පූජා ප්‍රසාදිවරයෙක් වෙන්නට තීරණය කළේ. නමුත් සෑහෙන කාලයක් තිස්සේ සභා සේවය සඳහා ගිහියෙකු ලෙස දායක වුණා. උන්වහන්සේගේ ඥාති කෙනෙක් සුද්දාසනේ හතරවන පියුස් පාප් වහන්සේ ලෙස පත්වී හිටපු කාලෙදී මේ තරුණයාට ආරාධනයක් ලැබුණා එතුමාට උදව් වෙන්නට රෝමයට යන්න. ඒ තමන්ගේ ඥාතියා තමන්ට දුන්නේ කැඳවීම බාරගත්තු මේ තරුණයා එම සේවාව සඳහා වතිකානයට ගියා. ඒ ඉන්න කාලෙදී සභා නීතිය පිළිබඳවත් සිවිල් නීතිය පිළිබඳවත් පශ්චාත් උපාධි විභාගය පාස් කරලා එතුමා සුද්ධෝත්තම පාප් වහන්සේ ළඟින් ඇසුරු කරමින් ජීවත් වුණා. ඉන්පසු එතුමාට පූජකවරය ලබා ගන්නට සිටිලා පූජකවරය ලබා ගත්තා. ඉන්පසු උන්වහන්සේ කාදිනල් තුමෙකුගේ තත්වයට පත් වෙලා මිලානෝ අගනුවර කතෝලික සභාවේ නායකයා ලෙස එය බාර එඬේරා ලෙස පත්වීම් ලබා එහි පිටත්ව ගොස් මිලානෝ අගනුවර සභාව සප්‍රාණීක සභාවක් කරන්නට ජීවමාන සභාවක් කරන්නට විශ්වාසයෙන් පිරුණු සභාවක් කරන්නට කටයුතු කළා. ඒ වෙන විටත් සෑහෙන තරමක පිරිහීමක් අත්දැක තිබුණු එම සභාව ප්‍රාණවත් කරන්නට උන්වහන්සේ කැප වුණා. ඒ වගේම ට්‍රෙන්ටි පවත්වන ලද සම්මන්ත්‍රණ සභාවේ ඉතාමත්ම කැප වුණු නායකත්වයක් අරගෙන උන්වහන්සේ කටයුතු කළා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපිට මේ මිනිස්සෙක් ගැනයි අපි කතා කරන්නේ. අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් බිහි වෙච්ච මිනිස්සෙක්. සුද්ධවන්තයෙක් කියලා කිව්වට මිනිස්සෙක්. සුද්ධවන්තයෝ කියලා කියන්නේ මිනිස්සයන්ටයි. පිටසක් වලින් ආපු විශේෂ ජීවීන් කොටසක් නෙවෙයි ඒගොල්ලෝ. සෑම මිනිස්සෙකුටම බඩගින්න දැනෙනවා වගේ ඒ අයටත් බඩගින්න දැනෙනවා. සෑම මිනිස්සෙකුටම පිපාසය, ඒ වගේම සෑම මිනිස්සෙකුටම දැනෙන හැම දෙයක්ම ඒ මිනිසුන්ටත් දැනුණා. ඒ වගේම මරණයටත් ඒ මිනිස්සු ගොදුරු වුණා. පාපයටත් දුර්පරීක්ෂාවටත් වැටුණා.
ඒ කියන්නේ මේ මිනිස්සුයි සුද්ධවන්තෝ වෙලා තියෙන්නේ. දේව දූතයෝ නෙමෙයි. අහසින් කඩාගෙන පාත් වෙච්ච අය නෙමෙයි. එතකොට මොකද්ද මේ සුද්ධවන්තයෙක් කියලා කියන්නේ? කවුද මේ සුද්ධවන්තයෙක් කියලා කියන්නේ? දැන් බලන්න වතිකානයේ සුද්ධෝ පේදුරුතුමාගේ දේවස්ථානයේ ඉදිරිපිට වම් පැත්තේ සුද්ධෝ පේදුරුතුමා වගේ දර්ශනය වෙන ප්‍රතිමාවක් තබා තිබෙනවා, විශාල ප්‍රතිමාවක්. එයාගේ අතේ තියලා තියෙන්නේ කඩුවක්. එයින් සලකුණු කරන්නේ මේ එයාගේ අතේ තියලා තියෙන පොතක්. එයින් සලකුණු කරන්නේ මේ ධර්ම දේශනා කරන්නට ගිය කෙනෙක් කියලයි. පොදුවේ ව්‍යවහාරය අනුව පිළිගන්නේ මේ සුද්ධෝ පාවුලතුමාගේ ප්‍රතිමාව කියලා. ඒ වගේම අනිත් ප්‍රතිමාවේ කුරුසයක් තියෙනවා, උඩ යට පෙරලපු කුරුසයක්. එයින් අපි පිළිගන්නේ මේ පේදුරුතුමාගේ ප්‍රතිමාව කියලා. මේ පේදුරු පාවුලු කියලා කියන්නේ කතෝලික සභාවේ මූලාරම්භයේම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුලින් බලගත් චරිත බවට පත්වෙච්ච මිනිස්සු දෙන්නේ. ඒ වගේම ඒ දේව මාලිගාවේ ඉදිරිපිට තියෙන අර දෑත් වගේ තියෙන ගොඩනැගිලි සමූහයක සුද්ධවන්තයන්ගේ ප්‍රතිමා රාශියක් උඩ දාලා තියෙනවා. ඒ අය අතර ප්‍රාණ පරිත්‍යාගිවරු, වේද සාක්ෂිය දුන්නු අය, ධර්ම දූතවරු, දයාවේ සේවාවේ යෙදුණ අය බොහෝ දෙනෙක් ඉන්නවා. මේ තමයි සුද්ධවන්තයන් කියලා කියන අය. කාර්ලෝ බොරොමියෝ මුනිතුමත් ඒ වගේ කෙනෙක්. එතකොට සුද්ධවන්තයෝ කියලා කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය තුළ පරිපූර්ණත්වය අත්පත් කරගත හැකි කියලා අපිට පෙන්නුම් කරන කණ්ඩායම. ජීවිත ජයග්‍රහණය අත්පත් කරගත හැකි, ජීවිතය වඩාත් ගැඹුරින් ජීවත් විය හැකි, ජීවිතය තමන්ට පමණක් නෙමේ අනුන්ටත් සේවයක් වෙන ආකාරයෙන්, සතුටක් ගෙන දෙන ආකාරයෙන් ජීවත් විය හැකි කියන කාරණාවට හේතු සාධක වෙන, ධෛර්යය දෙන උදාහරණ වශයෙන් ගන්න පුළුවන් චරිත තමයි සුද්ධවන්තයෝ කියලා කියන්නේ. ඒක නිකන් හැමතිස්සෙම යාඥා කෙරුවා කියලා සුද්ධවන්තයෙක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම දයාවේ ක්‍රියා කෙරුවා කියලා සුද්ධවන්තයෙක් වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ වැඩපිළිවෙලට අනුගත වීම තුල, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩයට සාක්ෂි දරමින් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරලා පරිපූර්ණ දේව ජීවිතයක් ගත කෙරුවයි කියලා කියන උදාහරණ හැටියට තමයි සුද්ධෝ සභාව මේ ශාන්තවරුන් ඉදිරිපත් කරන්නේ. ශාන්තවරුන්ට අපි වඳින්න ඕනේ නැහැ. ශාන්තවරුන්ට අපි වන්දනා කරන්නේ නැහැ. ශාන්තවරුන් ක්‍රිස්තු දර්ශනයට සාක්ෂි දරන්න අපිට පෙන්වනවා, ඔබත් මම මගේ ජීවිත කාලයේදී මේ ජයග්‍රහණය ලබා ගත්තා වගේ ඔබත් ඒ ජයග්‍රහණය ඔබටත් ලබා ගන්න පුළුවන්. ඔබත් ඒ මාවතේම යන්න කියන එක තමයි එයින් අපිට එල්ලවන ඉලක්ක වන පණිවිඩය. ඒකට හේතුව සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ මේ ලෝකෙට මිනිස්සෙක්ව මැව්වා නම්, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මැව්වා නම්, දෙවියන් වහන්සේ මේ මිනිස්යාව මවලා තියෙන්නේ දේව සමානකමට. සුද්ධෝ බයිබලයේ උත්පත්ති කතාවේ පළමුවෙනි පරිච්ඡේදයේ 27 වගන්තිය පැහැදිලිවම කියනවා උන්වහන්සේගේම ස්වරූපයට මිනිස්යා මැව්සේක කියලා. ස්ත්‍රියද පුරුෂයාද වශයෙන් මිනිස්යා මැව්සේක කියලා. එනිසා අපි හැම කෙනෙක්ම දේව සමානකමට මවලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පරිච්ඡේදයේ
සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ හුස්ම නාස් කුඩු වලට ඇතුල් කළා කියලා. එහෙමනම් අපේ ශරීරේ අපිව ජීවමාන කරන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම. ඒ දේව හුස්ම ලැබුණ නිසා මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් බවට පත් වුණා කියලා උත්පත්ති කතාවේ දෙවෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි මනුෂ්‍යයා ලෝකයේ මැවිලි අතරින් උතුම්ම මැවිල්ල ලෙස මැවූ බව සඳහන් කරනවා. ගීතිකා අංක 8 මෙන්න මෙහෙමයි කියන්නේ ගැන. මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක්දැයි මට සිතෙන්නේය. එහෙත් ඔබ මිනිසා මවා ඇත්තේ දෙවිඳුන්ට පමණක් දෙවනවන ලෙසින්ය. තෙද යස කිරුලක් ඔහු හිස පළඳන ලද්දේය. ඔබ මැවූ හැමදේම ඔහුට යටත් කළසේක. ඔබ ඔහු මුළු සක්වලට අධිපති කළසේක. බලන්න කොච්චර ලොකු ගෞරවයක්ද මනුෂ්‍ය ජීවිතයට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ගීතිකා අංක 138 තියෙනවා. සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නසේක. දුරතියාම මාගේ සිතිවිලි ඔබ තේරුම් ගන්නසේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්නසේක. මාගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නසේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අගමුල ඔබ දන්නසේක. ඒ වගේම එම ගීතිකාවේම සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මාගේ ඇටකටු සෑදෙන විට, මව් කුසෙහි මා වැඩෙන විට, රහසිගතව මා තැනෙන විට මා එහුවූ බව ඔබ දැන සිටිසේක. මා බිහිවන්නට පෙර ඔබ මා දුටුසේක. බලන්න කොයිතරම් උත්තරීතරයිද වටිනවාද කියලා මනුස්ස ජීවිතේ. අපේ ජීවිතේ මේ ලෝකේ බිලියන 9ක ජනගහනයක් ඉන්නවා. ඒ කියන්නේ මිලියන 9000. මේ මම කියන එක්කෙනා ලෝකේ දෙපාරක් අපිට කවදාක්වත් මුණ ගැහෙන්නේ නැහැ. එච්චර ගොඩක් සෙනග හිටියත් මගේ මූණ, මගේ කටහඬ, මගේ ඇවිදින විලාසය, මගේ ඇඟිලි සලකුණු කොහෙවත් ආයි හම්බ වෙන්නේ නැහැ. නියුන් සොහොයුරියන් දෙදෙනෙක් වුණත් එක විදියට කල්පනා කරන්නේ නැහැ. ඇයි එහෙම දෙවියන් වහන්සේ අපි හැම කෙනාම විශේෂිත ලෙස මවලා තියෙන්නේ සහෝදර සහෝදරියනි අපි කල්පනා කරනවද මේ ගැන මොහොතක්වත්? ඒ මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ අපිට දක්වන ඉමහත් ආදරය සහ ගෞරවය නිසයි. ඒ වගේම දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම සැලැස්මක් සකස් කරලා තියෙනවා. හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ කිව්වා නේද ඔබේ හිස කෙස් පවා ගණන් කර තිබේ කියලා. හිස කෙස් පවා ගණන් කර තිබෙනවා. කෙතෙහි පිපෙන මානෙල් මල් දෙස බලන්න. ඒවා නූල් කටින්නේවත් හැඩ වැඩ වෙන්නේවත් නැත. උදේට පිපිලා හැන්දෑවට පරවෙන මේ මල් මේ තරම් ලස්සනට දෙවියන් වහන්සේ හැදුවා නම් ඔබව බලාගන්නේ නැද්ද උන්වහන්සේ කියලා ස්වාමින් වහන්සේ ලූක්තුමාගේ සුවිශේෂයේ 12 පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඉතින් ඒ නිසා සුද්ධවන්තයෙක් වෙනවයි කියන්නේ මොකද්ද? සුද්ධවන්තයෙක් වෙනවයි කියන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුගත වීම. එය අප තුල ක්‍රියාත්මක වෙන්නට ඉඩ හැරීම. අපිට පේන්නේ නැහැ ඒක. අපිට තේරෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපිට ආදරේ නම් අපි හැම එක්කෙනාටම විශේෂිත කැඳවීමක් දීලා තියෙනවා.
ඒ විශේෂ කැඳවීම පරිපූර්ණත්වයට ගේන්න දෙවියන් වහන්සේට අපි ඉඩ දෙන්න ඕනේ. අපේ පෞකාරකමටයි ආත්මාර්ථකාමීත්වයටයි ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේ එතන වැඩ සිටින්නේ නැහැ, ක්‍රියාකාරී වෙන්න බැහැ උන්වහන්සේට. හරියට නිකන් අර අපි ගයක් හැදුවම අපි වයර් කරන වගේ ඇතුලේ වයර් කරලා මේ වයර් පද්ධතියට එකතු කරේ නැත්නම් මේන් කනෙක්ෂන් එක අපි ගත්තේ නැත්නම් විදුලිය ලබා ගන්න බෑ. විදුලිය ස්විච් එක එබුවට ලයිට් එක වැඩ කරන්නේ නැහැ. මේන් ලයින් එකට කනෙක්ට් කරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේ සහ අපි අතර තියෙන ඒ ගමන් මාර්ගය ගැන හිතන්න පුළුවන් ක්‍රමවේදය. දෙවියන් වහන්සේ සමග අපි ජීවත් වුණොත්, උන්වහන්සේට අපි ජීවිතේ ඉඩ දුන්නොත්, උන්වහන්සේට ප්‍රශංසාව ගැන දෙන අයුරින් අපේ ජීවිතේ හැඩවස් ගස්වා ගත්තොත්, උන්වහන්සේගේ අනපනත් වලට කීකරු වෙමින් උන්වහන්සේටත් සහෝදර ජනතාවටත් සේවයක් වන ආකාරයෙන්, ගෞරවයක් දෙන ආකාරයෙන් ජීවත් වුණොත් අපිටත් සුද්ධවන්තයෝ වෙන්න පුළුවන්. ආදරණීය සහෝදරවරුනි, සුද්ධවන්තයෝ වෙන්නේ මේ හැමතිස්සේම දන ගහගෙන යාඥා කරන එක තුල විතරක් නෙවෙයි. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිකුත් කරපු විශේෂ අපෝස්තලික අනුශාසනා පත්‍රයක, ඒ අනුශාසනා පත්‍රය උන්වහන්සේ නිකුත් කළේ 2018 මාර්තු මාසේ 19 වෙනිදා සුද්ධෝ ජුසේ මුනිදුන්ගේ මංගල්‍ය දවසේ, ගෞඩේටේට එක්සුල්ටාටේ කියලා, කියන්නේ ප්‍රීතිවන්න, සන්තෝෂවන්න, ප්‍රශංසා කරන්න කියන අදහස ඇතුවයි. උන්වහන්සේ කියන්නේ මොකද්ද? God wants us to be saints and not to settle for a bland and mediocre existence. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සාන්තුවරු වෙන එකයි, උඩින් පල්ලෙන් ජීවත් වෙලා කාල කන්නි විදියට ජීවිතේ ගත කරන එක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපිට කියනවා, my modest goal, මගේ බලාපොරොත්තුව, to repropose the call to holiness in a practical way suited for our own time. මම මේ බලාපොරොත්තු වන්නේ මේ ලියවිල්ලෙන් සාන්තුවරුන් වීමේ වැදගත්කම ඉතාමත්ම ප්‍රායෝගික ආකාරයෙන් ඔබට විස්තර කර දෙන්නටයි. සභා ඉතිහාසයේ පුරාවටම සාන්තුවරු ඉන්නවා, විවිධ තරාතිරම්වල සාන්තුවරු ඉන්නවා, ප්‍රාණ පරිත්‍යාගිවරු, වේද සාක්ෂිවරු, ධර්ම දූතයෝ, දයාව පෙන් වූ අය, දහස් ගණන් දහස් ගණන් ඉන්නවා සාන්තුවරු. සාන්තුවරුන් කියලා සභාව ප්‍රකාශයට පත් නොකරපු සාන්තුවරුත් ඉන්නවා. ඒ නිසා අද අපිට අපෙන් බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතය ආලෝකමත් බබලන ජීවිතයක් බවට හරවා ගන්න. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රම දෙකක් තියෙනවා අපිට ජීවත් වෙන්න. එකක් තමයි අර සින්දුවක් තියෙන්නේ, කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා, හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා. ඔහේ නිකන් කාලා බීලා විනෝද වෙලා නාස්ති කරලා ඔහේ නිකන් උඩින් පල්ලෙන් ජීවත් වෙන්න. අනිත් එක තමයි ගැඹුරින් අපේ ජීවිතය අපේ සහෝදර සහෝදරියන්ට ආලෝකයක් වෙන ආකාරයේ, ශක්තියක් වෙන ආකාරයෙන් ජීවත් වෙන එක. මේ ක්‍රම දෙකෙන් වඩා හොඳ මොකද්ද සහෝදර සහෝදරියනි? ඔබ ක්‍රිස්තු භක්තිකයෙක් කියලා කියාගන්නවා නම්, ඔබට සාන්තුවරයෙක් වෙන්න උත්සාහ කරන්න බැරි නම් ලැජ්ජ වෙන්නට ඕනේ ක්‍රිස්තු භක්තිකයෙක් කියලා කියන එකට. ක්‍රිස්තු භක්තිකයෝ කියලා කියන්නේ අමාරු දේ කරන්න ආශාවෙන්, ප්‍රීතියෙන්, කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයෝ. පහසු දේ කරන්න නෙමෙයි, අමාරු දේ කරන්න.
පරිත්‍යාගයන් කරන්න මැලි නොවන අයෝ යුක්තිය සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට මැලි නොවන අයෝ ආදරය ප්‍රේමය ලෝකයේ තුල ජනිත කරවන්නට කැප වෙන අයෝ කුරුසයක් දිහා බලාගෙන අපි කොහොමද ආත්මార్థකාමීව ජීවත් වෙන්නේ සහෝදර සහෝදරීනි අපේ ජීවිත කාලය කෙටි 60යි 70යි 80යි වැඩි මොනොත් ඒකත් උදේ පායලා හැන්දෑව පරවෙල යන මලක් වගේ ඉක්මනට ගෙවිලා යනවා එක ජීවිත කාලයයි අපිට තියෙන්නේ අපි මේ ජීවිතේ කොහොමද ගත කරන්න ඕනේ අන්න ඒකයි ප්‍රශ්නේ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපිට ආරාධනය කරන්නේ Do not be afraid of holiness. සුද්ධවන්තෙක් වෙන්න බය වෙන්න එපා කියලා. හැමදෙයින්ම සුද්ධවන්ත වෙන්න පුළුවන්. පොඩි පොඩි දේවල් වලිනුත් සුද්ධවන්තව වෙන්න පුළුවන්. මොනවා හරි කරන්න ගියාම හොඳින් ඒ කරන අය සුද්ධවන්තව. අවංකකම තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන අය සුද්ධවන්තව. බොරුවට ඉඩ නොදෙන සත්‍යවාදීව කටයුතු කරන්නට ක්‍රියා කරන අය සුද්ධවන්ත. තමන්ගේ වගකීම් ඉටු කරන්නට මුදල් හදල් නො මේසේ යටින් ගන්න අයෝ සුද්ධවන්තයෝ නෙමෙයි. බඩු හොරට කිරන අයෝ බොරු කියන අයෝ පොඩ්ඩ එහාට මෙහාට වෙච්චම තමන් නෙමේ වැරදිකාරය අනිත් එක්කෙනා වැරදිකාරයක් හද අනිත් අයගේ පිට කටවඬ හදන අයෝ ඒගොල්ලෝ සුද්ධවන්තයෝ නෙවෙයි. එහෙම බෑ සුද්ධවන්තයෝ වෙන්න. Do not be afraid of holiness. සාන්තවරු වෙන්න බය වෙන්න එපා. It will take away none of your energy, vitality or joy. ඔබගේ සතුට ප්‍රීතිය පොඩ්ඩක්වත් එකෙන් අඩු වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සිදුවන්නේ ඔබව මාවදාල දෙවිපියාණන් වහන්සේ එසේ කරන්නට සිටුවේ කුමන අරමුණක් සඳහාද? ඒ අරමුණ ඔබ තුල ඉටු වීමයි. අපි හැම කෙනෙකුව මැව්වේ දෙවියන් වහන්සේ යම් අරමුණක් ඇතුව නම් ඒ අරමුණ ඉටු වෙනවා කියන්නේ සාන්තුවරු වෙන එක. ඒ අනුව සුද්ධවන්තභාවය තුල ඔබ ඔබේ ගැඹුරුම ජීවිත ඉලක්කයට ළඟාවනු ඇත කියලා පාප් වහන්සේ මෙතනදී සඳහන් කරනවා. ගැඹුරුම ඉලක්කයට ළඟාවෙන ඔබව මැව්වේ දෙවියන් වහන්සේ මොන ඉලක්කයක් සඳහාද? ඒ ඉලක්කය සම්පූර්ණ වෙනවා ඔබ සත්‍යවාදීව සාධාරණව යුක්තිගරුකව බොරුවට ඉඩ දෙන්නේ නැතුව සත්‍යයම සොයමින් ඔබ ඔබගේ ජීවිතය අන්‍යයන්ට ආලෝකයක් වෙන ආකාරයෙන් ජීවත් වෙනවා නම් සුද්ධෝත්තම පාප් වහන්සේ තවත් කියනවා ඔබගේ දර්ශන පටය ඉහළට ඔසවන්නට බිය නොවන්න බය වෙන්න එපා sky is the limit කියලා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා ඉහළට ඔසවන්න ඉහළින් ගැඹුරින් නැති ජීවිතයක් ගත කරන්න එනම් දෙවියන් වහන්සේ විසින් ඔබට ආදරය කර ඔබට නිදහසත් කර දෙන්නට ඉඩ දීම සඳහා ඔබව සුද්ධාත්මයන් වහන්සේ විසින් මෙහෙවනු ලබන්නට ඉඩ දෙන්නට බිය නොවන්න සුද්ධවන්තභාවයේ නිසා ඔබගේ මනුෂ්‍යත්වයේ කිසිසේත් අඩු නොවේ මන්ද සුද්ධවන්තභාවයේ අනු ඔබගේ දුර්වල ස්වභාවය දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය මුණ ගැසීමෙන් නැතිවන තත්වයක් වන නිසාය අපේ දුර්වල ස්වභාවයට දෙවියන් වහන්සේගේ බලගත්ු ආධාරය එකතු වුණාම අපි සුද්ධවන්තව වෙනවා නිකම් ඒ නිසා අපේ මනුෂ්‍ය දුර්වලකම් බලවත් තමයි හුඟක් වෙලාවට අපිව ඇදිලම යන්නේ නරක දේ කරන්නමයි. සුද්ධෝ පාවුලතුමා රෝමවරුන්ට ලියාපු ලිපියේ මේක සඳහන් කරනවා පැහැදිලිවම. කොච්චර හොඳ කරන්න ආස වුණත් ඇදිලා යන්නෙම නරක දේවල් වලට. මේ අපේ මනුෂ්‍ය ස්වභාවයේ දෙබිඩි බිඳුණු කම. ජන්ම පාපය කියලා අපි ඒකට කියනවා බිඳුණු ජීවිතය. නමුත් දෙවියන් වහන්සේ මවන සෑම කෙනෙකුටම උන්වහන්සේ හදලා තියෙන අනන්‍යතාවය ආවේනික ඒ ගමන් මග අපි ආයුතු. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි අද අපි සුද්ධෝ කාර්ලෝ බොරොමෙයෝ මුනිතුමාගේ
ගුණ සමරන වෙලාවේදී අපිත් හිතමු අපිත් සුද්ධවන්තව වෙන්නට ඕනේ කියලා. බැරි කමක් නැහැ. දෙවියන් වහන්සේ සමග ඔබ ගමන් කරන්නට කැමති නම් ඒ ඔබට ලබාගත හැකි. මොනවද අන්තිමට ඉතුරු වෙන්නේ? 2150 වෙනකොට ආදරණීය සහෝදර සහෝදරිනේ මේ පල්ලි ඉන්න අපි එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒක අපි මතක තියාගන්න ඕන. 2150 වෙනකොට අපි කවුරුත් නැහැ. සමහර වෙලාවට මිනි පිට්ටනිය කුරුසයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කුරුසෙත් ගලවලා දාලා වෙන කෙනෙක්ව ගෙනත් දානවා ඒක ඇතුළට. ඒ ටිකවත් හම්බ වෙන්නේ නැහැ. පස් ටිකක්, පස් ගොඩක්. ඇඟපත මහත වෙන තරමට පස් ගොඩ වැඩි. එච්චරයි. එහෙනම් මොකද්ද අපේ ජීවිතේ තේරුම? පස් ගොඩක් වෙන්නටද අපි මේ ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ තුල ඒ ජයග්‍රහණය ලබා ගන්නටද අපි ජීවත් වෙන්නේ? ඒ නිසා අද අපි මේ මංගල්‍ය දවසේදී අදිෂ්ඨාන කරගනිමු. පොඩි පොඩි දේවල් වලින් පටන් අරන් ලොකු ලොකු දේවල් එනකන් ස්වාමින් වහන්සේ තුල විශ්වාසයෙන් යුතුව හරි දේ කරමින් පරිශුද්ධත්වයේ මාර්ගයකට පිවිසෙන්න තීරණය කරගනිමු. එතකොට මේ දේවස්ථාන හදන එක හොඳයි. ලස්සන කරලා දේවස්ථාන හදන එක නරක නැහැ. නමුත් මේ දේවස්ථාන හදනවට වැඩිය වැදගත් වෙන්නේ අපි එක එක්කෙනාගේ හදවත කියන දේවස්ථානය ලස්සන කරගෙන ඒක ඇතුළට දෙවියන් වහන්සේව වැඩම කරවන්නට කටයුතු කිරීම තුලිනුයි. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම අභියෝග කරන ඔබ සැමට මෙන්න මේ ගැන හිතන්න කියලා. ජීවිත පරිවර්තනයක් ඇති කරගෙන ජීවිතය ගැඹුරෙන් ජීවත් වෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනයට අනුව ඔබගේ ජීවිත අවංකව හැඩගස්වා ගනිමින් යහපතම කරමින් අයහපත මගහරිමින් හැම විටම අපේ ජීවිත පරිශුද්ධවත් සුද්ධවන්ත ජීවිත බවට හරවන්නට දෙවියන් වහන්සේට අපි ඉඩ දෙමු. ඒක තමයි ස්වාමින් වහන්සේ කිව්වේ, යමෙක් මා තුල සිටීද මම ඔහු තුල සිටිම්ද ඒ තැනත්තා බොහෝ ඵලදරයි. මතක තියාගන්න ඒ වචනේ, බොහෝ ඵලදරයි. ඵලදරන ජීවිත බවට පත්වෙන්නට ඕනේ නම් ස්වාමින් වහන්සේගේ දර්ශනය තුල ජීවත් වෙමින් සුද්ධවන්තයෙක් වෙන්නට උත්සාහ කරන්න. ආමෙන්.